වර්තමාන මුදල් අමාත්‍යවරයා යටතේ කෘතිම රා තහනම් කළ හැම ගහක්ම ලියාපදිංචි කරා නිෂ්පාදකයාගේ යටතේ. ඒක කරාට පසුගිය දවස්වල සංඛ්‍යාලේඛන බැලුවාම ඒවයි තියෙන්නේ ගස් 46,000කට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි වෙලා තියෙනවා. ඒකෙන්ම තේරෙනවා මේක බොරුව. ඒ කියන්නේ එහෙමනම් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මොනවද කරේ? මේ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරනකොට මේ වගේම පසුගිය දවස්වල කළුතර දිස්ත්‍රික්කයේ හවුනා ලංකාවේ තියෙන විශාලම නීති විරෝධී මත්පැන් ඉස්කාගාරය. ඒ අයිතිකරුට ලැබුණේ 105ක දඩයක් පමණයි. මං හිතන්නේ ඔහු ඒ ඉස්කාගාරයෙන් දවසකට 105.3ක් විතර ආදායමක් ලබනවා. පසුගිය රජයේ ප්‍රබලව හිටපු දැන්ටත් අලුතෙන් ආණ්ඩුවක් එනවයි කියලා මහා ලොකුට උජාරුවෙන් කතා කරන්නේ මෙන්න මේ ඉස්කාගාර වටලනේවත් නවත්තගෙන තවත් වැඩිපුර ඉස්කාගාර පටන් අරගන්න තමයි විපක්ෂයේ දේශපාලඥයෙක් තමයි ඔහුගේ තමයි මේ ඉස්කාගාර වෙන වෙන අයගේ නම් වලින් තිබුණට. ඉතින් මෙවැනි දේශපාලන බලපෑම් තිබෙනවා. මෙවැනි මියයෑම් මෙවැනි ඉස්කාගාර වැටලීම් වලින් පේනවා. මේ රටේ මේ තියෙන තත්ත්වය නිසා පොලිසියත් සුරාබදු විපාර්ණයත්වත් එකතු වෙලා වහාම මේවා මර්ධනය කිරීමට දීප ව්‍යාප්ත ක්‍රියාමාර්ගයක් ගන්නයි කියලා මා ඉල්ලා හිටිනවා.